ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගැතත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. කොළඹ ගම්පහ ප්‍රදේශ කිහිපයක් හුදකලාවෙන් ඉවතට කලුතර ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව බස්නාහිරින් බහැර පාසල් හෙට සිට ඇරඹෙයි මෙරට කොවිඩ් ආසාදිතින් 20000ට ලඟ වෙයි ගෙවුණු සතියේ මරණ 30ක් IDH රෝහලින් පැන්න කොවිඩ් කත දින 3කට පසු කොටු වෙයි සැරිසරු තැන්ගෙන බුද්ධි මෙහෙයුමක් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා මෙම ප්‍රකාශයේ සත්‍යසතාවය ගැන බුද්ධයන් සමග එකතු වී පරීක්ෂා කරනවා අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් දැයින් සමුගනී රාමඤ්ඤ නිකායට නව නායකත්වයක් මධ්‍යම අධිවේගයේ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී එළියට ශ්‍රීලංකා රාමඤ්ඤ මහනිකායේ නව මහානායක හිමියන් ලෙස අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් අදපත් කෙරුණා. ඒ පල්ලකලේ මධ්‍යම පළාත් ශ්‍රවණාගාරයේ පැවති රාමඤ්ඤ මහනිකායේ කාරක සංඝ සභා රැස්වීමේදී. මේ අතර අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව කුණ්ඩසාල බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනාහිමියන්ගේ ශ්‍රී දේහය අද දහවල් 12:30 දක්වා තැන්පත් කර තිබුණේ කුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ. මහා සංඝරත්නය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතුරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටියා. මහානාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර කුරීකඩුව පිරිවෙනේ සිට අදහන පූජෝත්සවය පැවැත්වෙන කුණ්ඩසාල බණ්ඩාරනායක ජාතික පාසල ක්‍රීඩාංගණය වෙත වැඩම කෙරවීම ආරම්භ කළේ පස්වරු 1ට පමණ. අනු අටවසක් ආයු වළඳා අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ 13 වන මහානාහිමියන් ලෙස වසර ගණනාවක් කටයුතු කරමින් බුදුදහමේ චිරස්ථිතිය උදෙසා ඉටුකලේ අනුපමේය මෙහෙවරක් බුරුම රජයෙන් අග්ගමහා පඬිතු උපාධියක් පෑලියකුඩ විද්‍යාලංකාර පිරිවෙන වෙතින් ස්ථවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී යන ගෞරව උපාධිනුත් පිදුම් ලබන්නේ උන්වහන්සේ ශාසනිකව සිදු කළ අනුපමේය සේවාව වෙනුවෙන් ශ්‍රී දේහය පස්වරු 2:30ට පමණ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන කුණ්ඩසාල බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණය වෙත වැඩම කරනු ලැබුවා එම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥින්ද එක්ව සිටියා. ඉන් අනතුරුව ආගමික වතාවත් සිදු කරුණේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් ඇතුළු ත්‍රිනිකායක මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජාවත සංඛාරා ආදවය දම්මිනෝ කරුණ කීපයක් ජනාධිපතිතුමත් ඉන්න නිසා මතක් කරන්න කැමතියි. උන්වහන්සේගේ බලාපොරොත්තු අතර ප්‍රධාන තුනක් මම දැක්කා. එකක් තමයි අමරපුර රාමඤ්ඤ දෙනිකාය ඒකාබද්ධ වෙලා වැඩ කරන දකින්න. ඒක අපේ ධම්මාවාස අභිධාන මහානායක ස්වාමින් වහන්සේත් එක්ක එකතු වෙලා සිද්ධ කළා. අප්‍රමාණ සතුටක් නාපාන මහානායක මාහිමියන් වහන්සේට තිබුණා. උන්වහන්සේට තිබුණු තව බලාපොරොත්තුවක් තමයි මේ නිකායවල කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහා නීතිමය බලයක් ලැබෙන පනතක් ගේන්න කියලා. මොන හේතුවක් නිසාද මන් දන්නේ නැහැ. අද දක්වාම ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. අනිත් එක තමයි ගව ඝාතන නැවැත්වීමට තීරණ කළා කියනකොට උන්වහන්සේ ලොකු සතුටක් ලබන්න ඇති ඒ ගැන කතා කරලා තියෙනවා. හැබැයි ඒකත් දැන් පමා වෙලා තියෙන්නේ. මේ හේමතරින් ආයක මාහිම් පාන් වහන්සේ බොහොමත්ම එඩිතර නායක හම්දුරන් වහන්සේ නම
එම කීමට හේතුව සමහර අවස්ථාවන් වලදී මේ මහා සංඝ රත්නයේ ඉල්ලා සිටියා අපට ඩ්‍රයිවිං ලයිසන් ඕන ඒ වගේම අපිට දේශපාලනය කරන්න ඕන මේවා අපේ සෛනිකායික මහානායක මාහිම් පාණ්ඩවන්තේලා ඒට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා මේ අපේ මහානායක හාමුදුරුවෝ ඒ විදිහටම ඒ විරුද්ධත්වය ප්‍රකාශයට පත් කරා උපතින් අපවත් වෙන තුරා අවුරුදු 98යි මහානකමේ 88යි උපසම්පදාවෙන් 78යි මෙහෙම දශක ගණනාවක් පැවිද්ද උපසම්පදාව අහන්නට ලැබෙන්නේ කොතරම් කලාතුරකින්ද අපවත් උනත් උන්වහන්සේගේ ශාසනික ජීවිතය අපි ජීවත් කරවන්න මහානායක හාමුදුරුවෝ පිළිබඳව රාජ්‍ය නායකයා හැටියට මා තුළ තිබුණි අසීමිත ගෞරවය වසර 88ක තරම් ශාසනික දිවිය තුළ අසීමිත වැඩ කොටසක් ශාසනයට සමාජයට උන්වහන්සේ ඉටු කරා. නායක හාමුදුරන්ගේ සියලු කැපකිරීම් වල අපි දැක්කේ මේ රට සමාජය සදාචාරවත් කරන්නට කළ කැපකිරීම්. උන්වහන්සේගේ අපේක්ෂාවන් මල්පල ගැන්වීම අප සමගේ වගකීමක් ලෙසයි මා සලකන්නේ. අනුතුරුව ආචාර වෙඩිමුරදා 7ක් පිරිනමමින් මහා නාහිමියන්ට රාජ්‍ය ගෞරවය පුද කළා. असु अटवसक ससुनबर एकलुकल महा यतिवर्यानन वहांसेगे श्री देहे चितके तेंपत्कोट आदाने किरुने दह संख्यात जनतावके सोसु सुम्माते आहिमी ओबाई वेडी हिती रट बबलवन ब्यांतर श्रीलंका रामान्य महानिकाये दाहतरवन महानायक हिमियान लेस मेतेक यमनिकाये अनुनायक हिमियान लेस कटयुतु कल अग्गमहा पंडित अतिपूज्य मकुलावे विमल हिमियान पात करुणा අතීත ඒ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කරගෙන ගියපු සේවයත් දැන් වැඩ ඉන්න මහා සංඝරත්නයේ ආශිර්වාදයත් ලබාගෙන නිකායේ අභිවෘද්ධිය වගේම ශාසනයේ අභිවෘද්ධියත් ඇති කරගෙන අපි ත්‍රිනිකායික මහා සංඝරත්නය හැටියට හැමදෙනාම සංඝයා සමගියෙන් සමාදානයෙන් අපේ රට දියුණු කර ගැනීමට සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වඩාත් ඇති කර ගැනීමට ක්‍රියා කරන්න තමයි අපි අදහස් කරගෙන තිබෙන්නේ 1948 අගෝස්තු මාස 24 දින ගල්ගමුව මකුලෑව ග්‍රාමයේදී උපත ලබා ඇති මකුලෑවේ විමල මහනාහිමියන් උතුම් පැවිදි දිවියට ඇතුළත් වී ඇත්තේ 1960 මාර්තු මාස 24 වනදායි. මීරිගම විද්‍යාවාස පිරිවෙනේ පරිවෙනාධිපති හිමියන් ලෙස කටයුතු කරන උන්වහන්සේ ත්‍රිපිටක ආචාර්ය උපාධිය මෙන්ම ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිද හිමි කරගත් වියත් හිමි නමක්. දැනට හුදකලා තත්වයට පත් කර ඇති බස්නාහිර පළාතේ පොලිස් වසම් කිහිපයක් හෙට අලුයම පහේ සිට එම තත්වයෙන් මුදා හැරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශ්‍රවෙද සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙතෙක් හුදකලා කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 17න් 4ක් හුදකලා තත්වයෙන් මුදා හැරෙන බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. දවසේ පුවත कोविड-19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ හෙට උදෑසන 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල වැල්ලම්පිටිය කොළඹ කොටුව කොම්පැනි වීදිය යන පොලිස් වසම් හුදකලා තත්වයෙන් මුදා හැරෙන බවයි. එසේ වුවද බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම සහ කොම්පැනි වීදියේ බෑකන්ද ග්‍රාම නිලධාරි වසම නැවත දැනුම් දෙන තුරු හුදකලා කොට තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මේවන විට හුදකලා කර ඇති සෙසු පොලිස් වසම් 13 වන මට්ටක්කුලිය, මෝදර, බ්ලූ මැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස් වෙරළබඩ ආදුරුප්පු වීදිය මාලිගාවත්ත දෙමටගොඩ කෙසල්වත්ත මරදාන පිටකොටුව හා වේල්ල වීදිය තවදුරටත් පවතින්නේ හුදකලා තත්වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇලහ කඩවත යන පොලිස් වසම් පමණක් හෙට උදෑසන 5ට හුදකලා තත්වෙන් මුදා හැරෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, රාගම, වත්තල, පෑලියගොඩ හා කැලණිය පොලිස් වසම් තවදුරටත් හුදකලා තත්වෙන් පවතින බවයි COVID-19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. මෙතර කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත බමුණුමුල්ල ග්‍රාම නිලධාරි වසම, කිරිමන්තුඩාව, කොරාවල, අටලුගම වටහිර ග්‍රාම නිලධාරි වසම් මෙන්ම බමුණුමුල්ල හා ගලගහමණ්ඩිය ග්‍රාම නිලධාරි වසම් අලුතින් හොදකලා ප්‍රදේශ බවට පත් කර තිබෙනවා. අටලුගම ප්‍රදේශයේ හොදකලා කර ඇති ගම්මාන සඳහා එළවලු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෝතියාව පොලිස් මුරපොළ අසලට ගෙනවිත් හොදකලා ප්‍රදේශ වෙත බෙදා හැරීම සඳහා ලබා දෙන අයුරුද මෙලෙස දැකගත හැකි වුණා.
මෙතර බ්ලූ මැන්ඩල් ජයමග සෙවණ සහ මෝදර රන්දිය සෙවණ මහල් නිවාස සංකීර්ණවල වාසය කරන ජනතාව අද උද්ඝෝෂණයක නිරත වුණා. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ තමන් සිදු කරගෙන ගිය රැකියා කිරීමට අවස්ථාව උදා කර දෙන ලෙසයි. මෙතර හෙට දිනේ සිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය දහවණේ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් එම දුම්රියන් සෞඛ්‍යංශ විසින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශයන්හි නැවැත්වීමක් සිදුවන්නේ නැහැ. තවත් COVID-19 ආසාදිතින් 175 දෙනෙකු අද වාර්තාවීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 19,946ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් තවත් ආසාදිතින් 479 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබුවන් සංඛ්‍යාවද 14,000 සීමාව ඉක්මවා ගියා. මේ අතර කොවිඩ් මරණ 9ක් ඊයේ වාර්තා වූ අතර ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මරණ නමය අතර කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචිව සිටි 57 වැනි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේදී. වැලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 65 වැනි පිරිමි පුද්ගලයෙක් සහ දෙමඩගොඩ ප්‍රදේශයේ පදිංචි 89 වැනි පිරිමි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේදී මියගොස් තිබෙනවා. ඊට අමතරව කොළඹ 10 ප්‍රදේශයේ 48 වැනි කාන්තාවක් මියගොස් ඇත්තේ COVID-19 ආසාදනය වීමත් සමග ඇති වූ හෘද අබාධයක් හේතුවෙන්. කොළඹ 10 ප්‍රදේශයේ අවුරුදු 72ක් වයසදී තවත් පුද්ගලයෙකු නිවසේදී මියගොස් ඇති අතර කොළඹ 13 ප්‍රදේශයේ 69 වැනි කාන්තාවක්ද COVID-19 වැළඳී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙතර වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 76 වැනි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සිට මුල්ලේරියව මූලික රෝහලට මාරු කරවා ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 75 වැනි කාන්තාවක්ද කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හොමග මූලික රෝහලට මාරු කරවා ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති අතර 76 වැනි තවත් කාන්තාවක් IDH රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මරණයෙන් පසු PCR පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගන්නවා. ඒ සාම්පල් ලබාගෙන ඒ ප්‍රතිඵල ලැබීමට දවසක් විතර ගත වෙන නිසා සමහර විට මරණ අපිට වාර්තා කරන්න සිද්ධ වෙන්නේ දවසක් හෝ දෙකක් පමා වෙලා සමහර මරණ. ඊයේ ගත්තු මරණ 9න් මරණ 4ක් ඊයේ දවස තුලම සිදු වී වාර්තා කරපු මරණ. ඒ වගේම තවත් මරණ 4ක් නොවැම්බර් 20 වෙනිදා සිදු වුණු මරණ. ඒ වගේම එක් මරණයක් නොවැම්බර් 19 වෙනිදා සිදු වුණු මරණයක්. යම් කිසි විදියකින් මරණයේ සිදු වුණු දිනේම වාර්තා නොකර නිසා මරණ සංඛ්‍යාව එකතු වෙලා එක දවසක් තුලදී වාර්තා වීමේදී විශාල ප්‍රමාණයක් වශයෙන් දකින්න ලැබෙනවා ඇති. ඒ අනුව ගෙවුණු සතියක කාලය තුල COVID-19 වෛරසය ආසාදන වීමෙන් මරණ 30ක් වාර්තා වීම විශේෂත්වයක්. මෙතර කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලින් ආදාහනය කරන්නේද නැතහොත් බොමදාන කරන්නේද යන සම්බන්ධයෙන් අවසන් නිගමනයක් සිදු කරන තුරු පවතින ක්‍රමවේදයටම කොවිඩ් මරණ ආදාහන ක්‍රමවේදය යටතේ සිදු කරන ලෙසට ඒ සඳහා පත් කළ විශේෂඥ කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට දැනුම් දී තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් හිරු ප්‍රවෘත්ති අංශයක විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.
මෙතර කොළඹ ජින්දුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ශ්වසන ආබාධයක් හේතුවෙන් නිවසේදී මියගොස් ඇති අතර සිදු කළ PCR පරීක්ෂාවකින් ඇය කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. කෙසේ වුවත් අදාළ කාන්තාවගේ දේහය තැන්පත් කිරීමට මිනි පෙට්ටියක් මිලදී ගැනීමට නොහැකි වීම පිළිබඳ ඇගේ පුතු සහ ඥාතීන් අසරණ තත්වයකට පත්ව ඇති ආකාරයයි මේ. रोग विद्यार्थिने प्रतिकार रगन पलागी कांताव दिन तुनकट पासु ඇහැලිගුණ ප්‍රදේශයේ ලදු කැලෑවක සංගම සිටිදී ඊයේ රාත්‍රියේ සුවා කරනවා. ගහන්නවා 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 කවුරුවා. ඒ ගහන්නවා ගහනවා ගහන්නවා 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 මේ ගහන්නවා කවුරුවත් ඇයි පරාණයන්නේ කොහොමද හොඳේ? මම නොකර බුවාට දෙකට ආයෙත් අනුමම් වෙන්නේ. ඒ වැඩි දිනේ. ඒ වැඩි දිනේ. ලකට යන්නවා කවුරුත් ඔව මින්නරෙන්නකො ඉඳලා යා අයයි. पोलिस सदन कले हिंदुरा प्रदेश लदू कलाक अदाल कांतावरा प्रदेश सहायता निरोधन मध्यस्थान ජනතාවගෙන් ලැබිච්ච සහාය නිසා තමයි ඇය අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ. කෙසේ වෙතත් මේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ජනතාව හැසිරිච්ච ආකාරය පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්නට බෑ. කොවිඩ් ආසාදිත රෝගියෙ ඉදිරියේදී හැසිරිය යුතු ආකාරයට නෙමේ ජනතාව හැසිරුනේ. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී මීට වඩා වගකීමෙන් කටයුතු කරන වෙතයි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මේ කාන්තාවගේ ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයේ සඳහන් කරුණු වල සත්‍යසතාවය ගැන පරීක්ෂා කරනවා. බුද්ධයන් සමග එකතු වී යම් ආකාරයකට මේ ප්‍රකාශයේ කරුණු සත්‍ය නම් ඒ පුද්ගලයන් සොයා අවශ්‍ය පියවර ගැනීමට සිදු වෙනවා. මෙතර කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතින් 6 දෙනෙකු වාර්තා වීමත් සමග සිදු කළ PCR පරීක්ෂණවලින් තවත් ආසාදිතින් 14 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව එහි සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගියා. මේ හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් හා උපතැපැල් කාර්යාල යළි දෙනුම් දෙනතුරු වසා තැබීමටත් කුරුණෑගල සහ පොල්ගහවෙල ප්‍රධාන තැපැල් කාර්යාල මගින් සිදු කරන ලද සියලු තැපැල් හුවමාරු කටයුතු කෑගල ප්‍රධාන කාර්යාල මගින් සිදු කිරීමටත් පියවරගෙන තිබෙනවා. මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඖෂධ බෙදාහැරීමේ කටයුතුද යළි දෙනුම් දෙනතුරු අත්ිටුවා තිබෙනවා. මේ අතර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි සොහිල් තන්විරට සහ රවින්ද්‍රපාල් සිංහට කොවිඩ් ආසාදනය වී ඇති බව පසුගිය දා තහවුරු වුණා. මෙම ක්‍රීඩකින් දෙදෙනා මෙවන විට රණ ප්‍රදේශයේ හෝටලයක රඳවා සිටා ඇත්තේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව නොවන බවට ප්‍රදේශීය ජනතාව චෝදනා කරනවා. එම්බුලන්ස් දෙකක් ඇවිල්ලා රේ මෙහෙ කර කැවුනා. ඊට පස්සේ අපි මේක බැලුවා. මම ගත්ත PHI මාත්‍යාර කෝල් එක. PHI මාත්‍යාර මේක තහවුරු කරා. මිනිසු විනෝදානි කරන්න ඕන. නමුත් අපේ ආරක්ෂාව අපිට සලසන්න ඕනේ. මම කිව්වා මේක දාන්න මේ නෝටිස් එක. මේ අතර දෝහා කටා රාජ්‍යයේ සේවයට ගිය ශ්‍රී ලංකිකයින් පිරිසක් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තමන් යලි දිවයිනට ගෙන්වා ගන්නා ලෙසට මෙලෙස ඉල්ලා සිටියා. මෙතර සිංගිති දීනියන් දෙදෙනෙකු සමග දෝහා කටාරී සිරවේ සිටි පවුලක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති හරහා අපපසුගිය 17 වනදා අනාවරණ කළා. එම පුවතට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මෙරටට ගෙනවා ගැනීමට බලධාරීන් කටයුතු කර තිබූ අතර ඔවුන් අද පෙරරුවේ මෙරටට පැමිණියා. අද අපි ලංකාවට ආවා. මගේ දූල දෙන්නත් අපි දෙන්නත් ඉනි හරිම සතුටින්. බොහොම පින්නේ අවස්ථාවේදී අධිකරණ ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, මාධ්‍ය ආවරණය ලබා දී ඇති හිරු ඔබටත් සිදු කර ඇති මේ මහත් කාර්යයට අපගේ මහඟු ස්තුතිය මේ අවස්ථාවේදී පුදගල සිටිනවා. සීල දිනාටම බුදු සරණයි, තෙරුවන් සරණයි. මෙතර රැපිඩ් ඇන්ටිජන් කටල සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදී ආයතනයේ සභාපති රවි කුමිදේශ් මහතා මෙලෙස අදහස් පළ කළා.
පසුගිය දින කිහිපය තුල 50ක බැගින් වූ නියදියන් පරීක්ෂාවට ලක් කළ තියෙන මේ දත්ත වශයෙන් මේක කියනවා නම් 50ක පරීක්ෂණ කරාම ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල මගින් 15ක වගේ ප්‍රමාණයක් ඒ කියන්නේ 130ක වගේ ප්‍රමාණයක් රෝගය සහිත බවට වාර්තා ලබාගෙන තියෙනවා. ඒ වගේම විශාල වෛරස සංඛ්‍යාවක් ඉන්න මොහොතක පමණයි මේ ෂණික ප්‍රතිදේහ ජනක කට්ටල මගින් පොසිටිව් වාර්තා ලබාගත හැකිවන්නේ. අපි විශ්වාස කරනවා ෂණික ප්‍රතිදේහ ජනක කට්ටල මගින් ලබා දෙන වාර්තා මගින් අපිට 130ක ආසාදිත ප්‍රමාණයක් පෙන්වනවා නම් ඒක නිවැරදිව සියලු රසායනාගාර ක්‍රමවේද යොදවලා අපි පරීක්ෂාවට ලක් කරා නම් අපිට 160ක වගේ ආසාදිතයන් සංඛ්‍යාවක් සොයා ගන්නට පුළුවන් වේවි කියලා අපි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කරන්නේ. අපිට ප්‍රතිදේහ ජනක සමග ප්‍රතිදේහ පරීක්ෂණත් අපිට සිද්ධ කරන්නට වෙනවා. ඒ වගේම මේ ප්‍රතිදේහ ජනක සහ ප්‍රතිදේහ පරීක්ෂණවල කිසියම් සනාථ කර ගැනීමක් අවශ්‍ය නම් අපිට ස්ථානීය PCR යන්ත්‍රයක් ලබා දෙනවා නම් ශාස්ත්‍රීය තුලම මේ පරීක්ෂණ ක්‍රියාවලිය අවසන් කරන්න පුළුවන්. ඒතර ශාස්ත්‍රීය තුලදී දැනට ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ පමණක් සිද්ධ වෙන නිසා නැවත වතාවක් මේ නෙගටිව් වෙන අයව PCR ධාරිතාව ප්‍රශ්නයක් කරගෙන නැවත පරීක්ෂා කරන්නට සිද්ධ වෙනවා. බස්නාහිර පළාත හා හුදකලා කළ පොලිස් බල ප්‍රදේශවල ඇති පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල්වල තෙවන වාරය හෙට ආරම්භ කිරීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා මහතා ප්‍රකාශ කළේ පාසල් වෙත පැමිණෙන දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව රැකීම සඳහා විශේෂ වැඩපිළිවෙළ රැසක් පාසල් ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇති බවයි. පසුගිය නොවැම්බර් 9 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබූ පාසල් තෙවන වාරය සති දෙකකින් කල් දැමුනේ COVID-19 දෙවන රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන්. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බස්නාහිර පළාත හා හුදකලා කළ පොලිස් බල ප්‍රදේශවල ඇති පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් තෙවන වාරය හෙට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින COVID-19 වසංගත අවදානම සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ පාසල් කිහිපයක් යළි ආරම්භ කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමටයි තීරණය කර ඇත්තේ. පාසල් විවෘත කිරීමේදී විශේෂයෙන්ම අපේ අවධානය යොමු වී තිබෙන්නේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ, කුලී රථ, ත්‍රීරෝද රථ පිළිබඳව. නිරන්තරයෙන් අපි රථ වාහන රාජකාරී කරන නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා දරුවන් ප්‍රවාහනය කිරීමේදී සෞඛ්‍ය රීතිවලට අනුගතවද ප්‍රවාහනය කරන්නේ මේ ගැන සොයා බලන්න. මෙහිදී විශේෂයෙන්ම අපේ කිසිම අදහසක් නැහැ මෙම වෑන් රථ නවතා බාධා කර දරුවන්ගේ පාසල් ගමන ප්‍රමාද කරන්න. නමුත් අපේ එකම අරමුණ වෙන්නේ මේ දරුවන් කොවිඩ් රෝගය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාසල් තෙවන වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සංගම් මෙලෙස අදහස් පළ කළා. පසුගිය බ්‍රහස්පතින්දා අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මැතිතුමා හදිසියේ නිින්දෙන් අවදිලා වගේ සඳුදා සිට පාසල් ආරම්භ කරනවා කියලා ප්‍රකාශයට පත් කරමු. ගුරු සංගම් මේ වගේ විදුහල්පති සංගම් කිසිවෙක් පාසල් නැවත ආරම්භ කිරීමට විරුද්ධ නැහැ. ඉගෙන ගන්න ජීවිතය රැකලා තියෙනවා. ආණ්ඩුවේ මේ තීරණයම ආණ්ඩුවේම ප්‍රධානීනුත් පිළිගන්නේ නැහැ. වයඹ පළාතේ ආණ්ඩුකාරතුමා ලොක්ඩවුන් කරපු ප්‍රදේශ නොවන ප්‍රදේශවල සමහර පාසල් ආරම්භ නොකරන්න තීරණය කළා තිබෙනවා. මෙරට ජනතාවට, දරුවන්ට, දෙමව්පියන්ට පැහැදිලි කළ යුතුයි කිසි අනතුරක් නැහැ. ඒ නිසා ඔබ බය නැතුව දරුවා පාසලට එවන්න. මේ පාසල් ආරම්භ කිරීමේ වගකීම ගුරුවරු සහ විදුහල්පතිවරු මත පටවලා ආණ්ඩුව අත පිසදා ගන්න හදනවා නම් අපි ඒකට අපේ දැඩි විරෝධය පළ කරනවා. ගිය සිකුරාදා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ජ්‍යෙෂ්ඨ ගුරුවරු සහ විදුහල්පතිවරුත් එක්ක සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ කියලා. නමුත් අපිත් එක්ක කවදාවත් කතා කරලා නැහැ. කිසිම සැලැස්මක් නැතුව තමයි මේ පාසල් විශ්වවිද්‍යාලයෙන්ද ආරම්භ කරන්න තීරණය කරලා තියෙන්නේ. මේ පාසල් විසබීජාරණය කරලා සූදානම්ද අපි දන්න විදිහට නැහැ. මෙතර සූම් තාක්ෂණයේ ඔස්සේ ඊයේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා හෙට දිනේ පාසල් තුන්වන වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබුණා. පාසල් තෙවන වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා මහතා පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙල රසක් ක්‍රියාත්මක බවයි. දැන් හිතේ සැකයක් නැතුව හිතේ බියක් නැතුව දෙමාපියන්ට තමන්ගේ දරුවා පාසලට එවන්න පුළුවන් විදිහට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කරමින් ඒ කටයුතු සඳහා සියල්ල මේවන විට සූදානම්ද? නම් වෙනදා පාසල ආරම්භ කිරීමේ සූදානම්ක සිටියේ සියලුම පාසල්. නමුත් සෞඛ්‍ය උපදේශ නිර්දේශ මත පළවෙනි සති දෙක
අපිට පාසල් පටන් ගන්න එපා කියලා කිව්වා. ඒ වුණා අපි අපේ උත්සාහය අපේ සූදානම අතහැරියේ නැහැ. ඒ නිසා ඒ නිශ්චිත දවසේ ඉඳලා 23 වෙනිදා දක්වා වුණත් අපි කටයුතු කරා. එහෙම නැතුව එකපාරට මේ 23 වෙනිදාට නිින්දෙන් ඇහැරිලා පටන් ගන්නවා කියන එක නෙවෙයි අපි කරේ. නමුත් මෙතන සුවිශේෂී තත්ත්වයේ තියෙන්නේ අපිට ඉසුරුපායෙන් එහෙම නැත්නම් ජාතික වශයෙන් අපිට නිර්ණායක දෙන්න බැහැ. ඒ නිසා තමයි මේ විදුහල්පතිවරයා ප්‍රමුඛත්වය දීලා ග්‍රාම සේවක සෞඛ්‍යංශ ප්‍රවාහන ඒ අර දේ වැඩේ කිරිනවා කියන එක කරන්න තමයි කරේ. හෙට පාසලට යන දරුවා ආසාදිතයෙකු හෝ රෝග වාහකයෙකු නොකිරීමට දෙමාපියන්ටත් වැඩි වගකීමක් පැවරෙනවා. මේ අවස්ථාවේදී තමත්ම වැදගත්තේ තමයි යම්කිසි විදියකින් දරුවෙකුගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වගේම අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ යම්කිසි කෙනෙකුට COVID-19 හා සමාන රෝග ලක්ෂණ තියෙනවා නම් ඔවුන් පාසලට පැමිණීමෙන් වළකින්න ඕන. ඒ වගේම පැමිණි කෙනෙකුට රෝග ලක්ෂණ පහළ වුණොත් වහාම අනිත් අයගෙන් ඉවත් වෙලා වෙන්ව සිට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම හෝ විවර ගැනීම සඳහා නිවසට යාම සිදු විය යුතුයි. ඔබේ දරුවාට දිවා ආහාරය සඳහා නිවසේ පිසු ආහාරයක් ලබා දීමට වග බලා ගන්න. පානය කිරීම සඳහා ජලය බෝතලයක් නිවසෙන්ම රැගෙන යාම වඩාත් සුදුසුයි. දරුවා අතට විෂබීජ නාශක දියරයක් ලබා දී එය භාවිත කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. පාසලට යන දරුවාට මුව ආවරණයක් පළඳවීම අනිවාර්යයි. දරුවා පාසලට යන ප්‍රවාහන මාධ්‍ය තුළදී සමාජ දුරස්ථභාවය තබා ගැනීමටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කිරීමටත් දරුවාට උපදෙස් ලබා දෙන්න. නිවසේ සිට පාසල වෙත ගිය පසු COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීමට දරුවන්ටද වගකීමක් ඇති අතර දරුවන්ින් ආරක්ෂා කිරීම සඳහා ගුරුවරුන්ටද වගකීමක් පැවරෙනවා. ගේට්ටුවල තදබදයක් ඇති නොවන ආකාරයට ඇතුල් වෙන්න පිටවීම සිද්ධ වෙන්න ඕන. ඒ වගේම තමයි කැස්සක් කිඹුමක් යනවා නම් ඒ මනාව පාලනය කර ගන්න ඕන. අතේ වැලමිට ප්‍රදේශයෙන් එහෙම නැත්නම් ටිෂු කඩදාසියක් පාවිච්චි කරලා කරනවා නම් එය සෞඛ්‍ය ආරක්ෂිතව බැහැර කරන්න ඕන. දරුවන් පාසලට ඇතුළු වීමේදී දෑත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දිය යුතුයි. පාසල තුළදී දරුවන් මුව ආවරණ පැළඳ සිටීමද අනිවාර්ය වෙනවා. එමෙන්ම පන්ති කාමරය තුළ හැසිරීමේදී දරුවන් අතර දුරස්ථභාවය රඳවා ගැනීමට මෙන්ම පෑන් පැන්සල් පොත් ආදී පෞද්ගලික උපකරණ හුවමාරු කර නොගැනීමට කටයුතු කළ යුතුයි. විවේක කාලවලදී ක්‍රීඩා කටයුතු වල යෙදෙන්නේ නම් දුරස්ථභාවය තබාගත හැකිවන පරිදි එම කටයුතු සිදු කිරීමට වග බලා ගන්න. අපි දන්නවා පාසල් වල තියෙන කණ්ඩායම් ක්‍රියාකාරකම් තියෙනවා, පන්ති පැවැත්වෙන ආකාරයක් තියෙනවා. ඒ තත්ත්වයටදී සමහර විට හැම අවස්ථාවකම මීටරයක දුරස්ථභාවය තියාගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් පුළුවන් හැම අවස්ථාවකම ඒ මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යෑම ඉතාමත්ම අවශ්‍යයි. ඒ වගේම කෑම ගන්නකොට වෙනත් කටයුතු කරනකොට ඒක රාශී වෙන්නේ නැතුව තනි තනිවම ඒ මේ අවස්ථාවේදී සිදු කරන්න ඕන. පාසල අවසන් වී පාසලෙන් පිටත් වීමට පෙරත් දෑත් හොඳින් සේදීමට දරුවන් යොමු කළ යුතුයි. පාසල නිම වී නිවසට පැමිණෙන අතරතුරදීත් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. දරුවන් නිවසට පැමිණි පසු ඔවුන් ඇඳ සිටි පාසල් නිල ඇඳුම් ආදිය සෞඛ්‍ය ආරක්ෂිතව ඉවත් කර ඒවා සේදීමට පියවර ගැනීම මෙන්ම දරුවන්ගේද පවිත්‍රතා කටයුතු කෙරෙහි දෙමාපියන්ගේ අවධානය යොමු විය යුතු වනවා. මෙම සෞඛ්‍ය උපදෙස් තරයේ සිහි තබාගෙන පිළිපැදීමෙන් ඔබේ දරුවා මෙන්ම මුළුමහත් සමාජයම COVID-19 වෛරසයෙන් ආරක්ෂා කරගත හැකියි.